ජීවමාන වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේදී මම ඔබට සුබ ප්‍රාර්ථනා කරන සම්මානසේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රමන්ත අපි දේවාග්‍රහරමු දෙවෙනි ලේකම් 32 පරිච්ඡේදයේ 24 සහ 25 දෙවෙනි ලේකම් 32 පරිච්ඡේදයේ 24 25 ඒ කාලෙදී එසකියා මරණාසන්න වනතන් රෝගාතුරව ස්වාමින් වහන්සේට යාඥා කළේ උන්වහන්සේට කතාකොට ලකුණක් ඔහුට දුන්සේක. ඒ එසකියා තමාට ලැබුණු කරුණා පැටිට යුතුලෙස නොහැසිර සිතින් උඩුඟු විය. එනිසා ඔහු පිටරත් යූදාස යෙරුසලම් පිටරත් උදහස පැමිණියේය. ආමෙන්. ප්‍රමන්ත අපි මේකට මාතෘකාවක් උදා ගන්නමු. ලැබූ කරුණාව තුළ ජීවත් නොවීම අපේ මාතෘකාවට අපි මේක බලමු. අපි දකිනවා අපි කවුරු දන්නා මේ සිදුවීම එසකියා රෝගාතුරු වෙනවා. ඒ රෝගාතුරු වෙලාදී ඔය බිත්ති පැත්තර හැරිලා ඔය යාඥා කරනවා. ඒ යාඥා කරද්දී ස්වාමින් වහන්සේ මෙතන කියන ලකුණක් දුන්නා කියලා ඔහුට අවුරුදු 15ක් ඔහුගේ ජීවිතය එකතු කරා කියලා අපි කවුරුත් දන්න දෙයක්. ඔහුට උන්වහන්සේ ආශිර්වාද දුන්නා, ඒ ලකුණ දුන්නා. ඔහු මරණාසන්න කමින් උන්වහන්සේ ඔව නිදහස් කළා. දැන් මරණාසන්න හිටිය කියලා මේතන කියන්නේ. ඒ මරණාසන්න කමින් ඒ අවදානමින් ඒ විනාශයෙන් ඔහු උන්වහන්සේ නිදහස් කළා. ඔහුගේ ජීවිතයට අවුරුදු 15ක් එකතු කළා. ඒක ලොකු කරුණාවක්. ඔහු ලබාගත් ලොකු ආශිර්වාදයක්. නමුත් 25 පදේ එනකොට කියන්නේ මොකද්ද? එහෙත් එසේ කියා තමා ලැබුණු කරුණ හැටියට යුතුලෙස නොයැසිර ඔහුට අවුරුදු 15 ජීවිතයට දුන්නා. මැරෙන්න ගිය මනුස්සයට ජීවිතය දුන්නා. ඒක ලොකු ආශිර්වාදයක්නේ. ඒක ලබාගත ලොකුම අනුග්‍රහයනේ. ඒකටම පයින් ගසලා ඒ ලැබුණු දෙවිනි ජීවිතේ අලුත් ජීවිතයට ඔව් ඒකෙදී මෙතන වෙන්නේ මොකද්ද? සිතින් උඩුඟු වුණා කියලා කියනවා. එතකොට එතනදී තමයි ඔහුගේ ජීවිතයට නැවත අනුතර විනාශය පැමිණෙන්න පටන් ගන්නේ. මෙතන කියන්නේ ඔහුට විතරක් නෙවෙයිනේ, යූදා දේශයටත් ජෙරුසලම්ටත් දෙවියන් වහන්සේගේ පීඩා පැමිණ ප්‍රගත මේ මිනිස්යාගේ මොකද මේ නායකයන්නේ නායකයාගේ ක්‍රියාකලාපය නිසා. ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේ ඔබටත් මටත් ඉතාම අනර්ග කරුණාවක් දී තිබෙනවා. අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔබ සහ මම ඒ කරුණාව නිසා තමයි අද ජීවත් වන්නේ. ඒතර මේ කරුණාවට පහෙන් ගැසීම එසකියා ඒ කරුණාව තුළ ජීවත් නොවුණා. ඔව් ඒක නොසලක හැරියා. ඒ ලැබුණ වරප්‍රසාදේ ඔව් ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඔව් මරණාසන්න හිටියා කියන ඔක්කොම උට අමතක වෙනවා. අද බොහෝ දෙවියන් වහන්සේගේ සෙනකට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණු ආකාරය අමතකයි. තමන් හිටියේ කොහොමද? තමන්ගේ ජීවිතේ තමන් ගෙලිගියේ කොයි විදියටද? මොනතරම් අසරණ දුක්ඛිත තත්ත්වක තමන් හිටියාද? මොනතරම් බලාපොරොත්තු රහිත ජීවිතයක්, කාලකන්න ජීවිතයක් තමා තුළ තිබුණාද? තමාගේ ජීවිතයේ ඊටම අවදානම් තත්ත්වෙන තැනක තිබුණා. මේ ඔක්කොම අමතකයි. කරුණා ලැබුණාට පස්සේ එසකියට උනේ දෙකයි. ඔහුගේ මරණාසන්න කාමින් ඔහු හිටියා. ඔබ බිත්ති පැත්තට ඇඬුවා. ඔක්කොම දැන් අමතකයි. ඔව් දැන් කරුණා ලබා ගත්තානේ, ජීවිතේට අලුත් වර්ෂ 15ක් ලබා ගත්තානේ. ඒ නිසා ඔහු උඩුඟු වුණා කියලා කියනවා. ඉතින් ප්‍රේමවන්තනේ, උඩුඟුකම තමයි ඔහුගේ ජීවිතයත් රාජ්‍යයත් ඒ ජෙරුසලමටත් බෙත්ලෙහෙමටත් පීඩා පැමිණෙන්න ඒ වගේ ඒ ප්‍රශ්නෝට මූණ පාන්නට සිදුවුනේ මොහොගේ උඩුඟුකම නිසා. අද ඔබේ ජීවිතේ මේ වගේ සිතින් උඩුඟු වුණාම කරුණාවට පහින් ගසනවා. දැන් කරුණාවෙන් ජීවත් වෙන මනුෂ්‍යයා, කරුණාවට ගුණවන්ත හැසිරෙන මනුෂ්‍යයා, කරුණාව තුළ හැසිරෙන මනුෂ්‍යයා කවදාත් උඩුඟු වෙන්නේ නැහැ. එයා නිතරම බහැපත් කියන දේ තමයි, ස්වාමී ඔබගේ කරුණා මා දරුවා, ඔබගේ කරුණා මා උසුලාගෙන ආවා, ඔබගේ කරුණා නිසාද මම ජීවත් වෙනවා. නිතරම කරුණා ගැන මෙනෙහි කරමින් බහැපත් වෙනවා, යටහත් වෙනවා, නිහතමානී වෙනවා, උඩුඟු වෙන්නේ නැහැ. හැබැයි කරුණාව ලැබුණා කියලා කරුණාව අමතක කරන මනුෂ්‍යයා උඩුඟු වෙනවා.
මම ජීවත් වෙන්නේ මට ලැබුණ දේවල් වලින් මගේ බලපුලුවන් කාරකමින් මගේ හැකියාවෙන් මට තියෙන වස්තුවෙන් මට ලැබෙන මිල මුදල් වලින් මෙහෙම එයා පම්පෝරි ගන්න පටන් ගන්නවා. අද ඒ විදිහ මිනිස්සු කොච්චර ඉන්නවද දෙවනාසි දුන්න දෙයට පයින් කාලා කරුණාව අතහැරලා දාලා තමා තමයි වැඩකාරයා තමා තමයි ඔක්කොම කරන්නේ තමාගේ ශක්තියෙන් තමයි ඔක්කොම උපයාගත්තේ තමාගේ ඥාණේ බුද්ධිය පාවිච්චි කරලා තමයි තමා මේ දිනුට ආවේ. එහෙම කියන මිනිස්සු කොච්චර ඉන්නවද දේවසේනක අතරේ දේවසේවක පවා ඉන්නවා. එතකොට ප්‍රේමවන්තනේ මෙතන පැහැදිලිව කියන්නේ දැන් අපිට මේ කරුණාව ඔව් නොසලකා හැරීම නිසා සිතේ උඩුගොයම නිසා මෙතන පැහැදිලි කියන්නේ මොකද්ද යූදා පිටටත් ජෙරුසලමටත් පීඩා පැමිණුණා කියලා. යූදා දේශයටත් ජෙරුසලමටත් පීඩා පැමිණුණා කියලා. එතකොට ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ඔබට ඔබගේ කරුණාව අහිමිවීම ඔබට විතරක් නෙවෙයි බලපන්නේ ඔබගේ මුළු පවුලටම. ඔබ විවාහක මිනිසෙක් නම් එහෙම නැත්නම් ඔබ පියෙක්ද මවෙක්ද ඔබ දරුවෙක්ද ඔබට ඔබ කරුණාව අහිමි කරගත්තා කියලා කියන්නේ. දැන් අපි බලමු පවුලට බලපන්නේ කොහොමද කියලා. පුරුෂයෙක් නම් ඒ කරුණාව අහිමි කරගත්තේ ඒ පුරුෂයාට පැමිණෙන පීඩාවන් පුරුෂයාට විතර බලපන්නේ නැහනේ. ඒක භාර්යාවට සහ දරුවන්ට බලපානවා. ඒ වගේ තමයි දරුවෙක් නම් කරුණාව අහිමි කරගත්තේ නැත්නම් කරුණාවට පහින් ගැව්වේ ඒ දරුවාට පැමිණෙන පීඩාවන් ඒක ඒ පියාටත් මවටත් අනිකුත් සහෝදර සහෝදරියත් බලපානවා. ඔද බුළු පවුලම අසරණ වෙනවා මේ එක්කෙනෙක් නිසා. මොකද්ද මෙතන වෙන්නේ? කරුණාව දෙනවා ඒ දුන්න කරුණාවට පහින් ගසලා තමාගේ බල පුළුවන් කර්ම පාවිච්චි කරලා ජීවිතෙන්ට උත්සාහ කරන මට කරුණාව නෙමෙයි වැදගත් මට ඕන වෙන්නේ මගේ ලෝකේ මිත්‍රය ලෝකේ ධනය වස්තුව මගේ හැකියාවන් තමයි මේ ඔක්කොම මේතනට ගෙනාවේ කියලා පම්පොරි ගන්න මිනිසයාගේ ජීවිතේ ඇති වෙන්නේ විනාශයක්. එනිසා එවැනි කිතුනෙක්ගේ ජීවිතේ යහපතක් බලාපොරොත්තු අමාරුයි. එවැනි කිතුනෙක් ආශ්‍රය කරන අයට පවා ඒ වැරදි ආත්මේ බෝ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එනිසා එවැනි කිතුනුවන්ගේ උපදෙස් පිළිගැනීම අපි කවදාත් නොකළ යුතු දෙයක්. ඔවුන් කතා කරන දෙයට හූකක ඉඳ ඉන්න එක ඒ වගේ එකඟ වෙන එක කවදාත් නොකළ යුතු දෙයක්. මොකද ඔවුන් කරුණාව ප්‍රතික්ෂේප කරමින් තමාගේ හැකියාව නිසා තමා මෙතනට ආවා කියලා කියන අවසන එකක්. හෙසිකියා කරගත්තේ ඒ වගේ දෙයක්. දුන්න කරුණාවට පහින් ගැසුවා. කරුණාව නොසලකා හැරියා. මරණාසන්න හිටිය කියලා අමතක කළා. අද බොහෝ දෙබලනාති සෙනකට තමා හිටියේ තත්ත්වය අමතක වෙනවා. තමා දුකින් හිටිය වේදනාවක් සිටිය කාලකන්නිකමෙන් හිටියා බලාපොරොත්තු රහිත ජීවිතයක් ගත කළා මේ ඔක්කොම අමතක කළා. දැන් ඒගොල්ලෝ කියන්න යන්නේ වෙන දේවල්. ඒ නිසා එසකියා වගේ හැසිරෙන්නේ නැතුව තමාට දුන්න කරුණාව තුළ නිසි අන්දමට තමන්ගේ ජීවිතේ තබාගෙන ඒ කරුණාව තුළ සැඟවීමින් ඒ කරුණාව තුළ තමන්ගේ ආරක්ෂාව තබාගෙන තමන් ඉදිරියට යෑම නොවේද වටින්නේ. නිසා ප්‍රේමවන්තෙනි මා ඉල්ලා සිටිනා පැහැදිලිව කරුණාව නොසලකා හරින්න එපා. කරුණාව ඇවිලා ඉතාම අනර්ග දෙයක්. අද දවස දක්වා ඔබ ජීවත් කරගන්නේ දේව කරුණාවයි. ආමෙන්. පියාඥා කරන ප්‍රේමන්ත දෙවි පියාණනි පියාඥා කරන වචනාන මේ සෙනග ගැන හෙසිකියා වගේ මෝඩ විදිහට හැසිරෙන්නේ නැතුව කරුණාව නොසලකාරින් නැතුව ලැබුණ කරුණාව ස්වාමිනි ප්‍රයෝජනවත් කරන තමන්ගේ ජීවිතය තුළ තබාගෙන ගොඩනගා ගන්නටත් ආරක්ෂා වෙන්නටත් ඒ තුළ ජීවත් වෙන්නත් ඔබ සිදුව කළ මැන මිලනේ සංසගේ නාමෙන් ආමෙන්.